තාක්ෂණිකෙන හොයන ඔයා අයිබොන් කියලා පිළිගන්නවා එස්එල් ගීක තින්ගෙන් තාත් වීඩියෝකට මේ තියෙන USB කේබල්ස් වගේ ඔයගලට පෙන්නදි මේ තුනම ඔයගලට මේ සයිඩ් එකේ බලා ගන්නම USB කේබල්ස් විදියට මේ තුනම තියෙන්නේ USB type එකෙන් ඒ වගේම ඔයගලට මේ අනිත් සයිඩ්ස් වල බලා ගන්න පුළුවන් micro USBs එහෙම නැත්නම් lightning cables එහෙම නැත්නම් USB C මොනද ඇතර මේ USB types අපිට මේ සයිඩ් එකේ නම් බලා ගන්න පුළුවන් ඉන්නේ තුනම එකම structure එකේ වගේ කිසිම වෙනසක් වගේ අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ නමුත් අපිට මෙන්න මේ පැත්ත වගේ හැරෙව්වොත් අපිට සැලකිය යුතු වෙනසක් මේ වයස් තුනෙන් බලා ගන්න හම්බ වෙනවා. මේ USB කියන්නේ Universal Serial Bus කියන එක. මේ USB අපි අතර මුලින්ම ආවේ 1998. ඔයාලා තේරෙන දැනට අවුරුදු 20ක විතර කාලයක් මේ USB කියන ටෙක්නොලොජි එක අපිත් එක්ක තිබිලා තියෙනවා. මේ USB එන්න කලින් අපි අතර ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වෙලා තිබුණේ PS2 කියන එක. PS2 කියන එක 2010යි පමණ වෙදි ගොඩක් හොඳ ටෙක්නොලොජි එකක් විදිහට පාවිච්චි කරා. කීබෝඩ්ස් මවුස් එහෙම කම්පියුටර් කනෙක්ට් කරන්න පාවිච්චි කරේ අපි PS2 කියන පෝට් එක. නමුත් මේ PS2 වලින් පස්සේ තමයි හැමදේම දැන් USB වලට පත් වෙලා තියෙන්නේ සහ වයර්ලස් ටෙක්නොලොජිස් වල USB ඇඩැප්ටර් එකක් හරි ගොඩක් වෙලාවට අපිට කම්පියුටරට ප්ලග් කරන්න සිද්ධ වෙනවා. අර දෙන්නදී USB කියන එක දැන් කොච්චර වැදගත් වෙලා තියෙනවද කියලා. අපි printer එකක් ගැන කතා කරොත් මේ printer එකට උනත් අපි connect කරන්නේ කම්පියුටරේ USB හරහා. ඒ වගේ printer එකට අපි තවත් වයර් එකක් පාවිච්චි කරනවා මේ current එකට connect කරන්න. අතන මේ දෙකම එකම cable එකෙන් කරන්න තිබ්බනම් මෙන්න මේකට තමයි USB C එන්නේ. USB C වලට යන්න කලින් අපි කතා කරමු USB 1.1 වලින් තියෙන USB 1.1 කියන්නේ 1998 රිලීස් කරපු ටෙක්නොලොජි එක. මේක ගොඩක් කල මේ විදිහම තිබුණේ නැහැ. මොකද 2000 දී USB 2.0 රිලීස් කරා. මේක USB 1.1 වලට සෑහෙන ඉක්මනින් ජනප්‍රිය වුණා. මේ USB කියන එක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව තමයි මේ USB කියන එක පාවිච්චි කරනවා data වගේම current එකක් transfer කරන්න. මේ USB වලින් අපි charge කරන devices current එකට plug කරන්න නම් මේ USB එක පාවිච්චි කරනවා. ඒ වගේ data transfer කරන්නත් මේ USB කියන ජාතිය පාවිච්චි කරනවා. මේ වැඩ හැම එකටම එකම cable එකකින් solution එකක් දෙන්න පුළුවන් ඉච්ච නිසා තමයි මේ USB කියන එක මෙච්චර අපි අතර ජනප්‍රිය වුණේ. ඉතින් අපිට මේ USB 1.1 හරහා 12 megabits per second speed එකෙන් data transfer කරන්න පුළුවන්. හැබැයි USB 2.0 වලට ඇද්දි මේක 480 MBPS දක්වා වැඩි වෙලා තියෙනවා. 480 megabits per second දක්වා. එතකොට තේරෙන සාමාන්‍ය මේක 40 ගුණයක් විතර වැඩි වෙලා තියෙන speed එක. ඉතින් ඒක නිසා ගොඩක් ඉක්මනින් USB 2.0 වලට කට්ටි move වුණා. ඒ වගේම මේ දෙකෙන්ම current pass කරන්න පුළුවන් නිසා මේ දෙකේම අපිට voltage එක සමාන voltage එකක් තමයි pass කරන්න පුළුවන් උනේ. එකේ 2.5 volts. හැබැයි වෙන 0.5 MPS විතරයි පුළුවන් මේ USB 1.1 වලදී පාවිච්චි කරන්න ධාරා විදියට නමුත් අපිට USB 2.0 වලදී මෙයාගේ 1.8 MPS දක්වා වැඩි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊටවට තේරෙන්නේ මේ කලින් කතා කරපු කේබල් එක USB 1.1 support කරන cables fast charging කොහොමද support කරන්නේ? ඊට වඩා charging එකක් අපිට බලා ගන්න පුළුවන් USB 2.0 වලදී. ඇත්තට මේ 1.8 කියන්නේ සෑහෙන ලොකු අගයක්. ඒ වගේම මේක USB 3.0 වලට යද්දී මේක තවත් වැඩි වෙනවා. මේ USB 3.0 හරහා අපිට 5 gigabits per second speed එකක් ලැබෙනවා. gigabits පහක් එක තප්පරයකට යවන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ 3.0 හරහාම මීටරට සෑහෙන ලොකු කරන්ට් එකකුත් අපිට පාස් කරන්න හැකියාව තියෙනවා. අපි ගලන් කතා කරමු USB types දෙකෙන් පුළුවන් වුණේ 2.5 volt transfer කරන්න විතරයි. නමුත් මේකදී එක 5 volt බවට පත් වෙලා තියෙන දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ MPS ගන්න same දෙකේම. ඉතින් ඔයාලා තේරෙනවා USB 2.0 කියන්නේ ගොඩ දෙනෙක්ට ගොඩක් හොඳ ටෙක්නොලොජි එකක් වුණා. මේක speed එක තරමක් දුරට හරි අපිට අවශ්‍ය මට්ටමක තිබුණා. ඊට පස්සේ තමයි ලෝකෙ move වුණේ USB 2.0 වලින් දැන් 3.0 දක්වා. මේක උනේ 2008 දී විතර. මීට පස්සේ 2015 තමයි USB 3.1 මුලින්ම හඳුන්වලා දුන්නේ. මේක ස්පීඩ් එක 10 gigabits per second විතර වෙනවා. මේක හරහා අපිට පුළුවන් ගොඩක් ස්පීඩ් එකෙන් data transfer කරන්න. ඉතින් ඒ වගේම අපිට මේකෙන් යවන්න පුළුවන් current එක. මේකෙන් supply කරන්න පුළුවන් current එක ගැන හිතන්නවත් බැරි වේවි. අර කලින් කතා කරපුට සාපේක්ෂව සෑහෙන ප්‍රමාණයක්, සෑහෙන voltage එක, සෑහෙන MPS ගන්නක් ධාරාවක් අපිට මේක හරහා යවන්න හැකියාව තියෙනවා. අපිට මේක හරහා 20 volts සහ 5 MPS මේක හරහා යවන්න හැකියාව තියෙනවා. අර දැන්တော့ තේරෙනවා මේක කොච්චර ස්පීඩ් charge කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොච්චර ස්පීඩ් එකේ අපිට current එක supply කරන්න පුළුවන්ද කියලා ඕන device එකට. මේදී විශේෂත්වය සමහරක් වෙලාවට වඩ තේරෙනවා ඇති. මේ වයිස් කියන්නේ ගොඩක් කරදරකාරී දෙයක්. ඉතින් අපිට පුළුවන් වුණා print එකකට laptop එකකට එක wire එකකින් එක USB cable එකකින් සම්පූර්ණ power කරන්න. එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්න. ඇත්තට මේක ගොඩක් වටිනවා. මේ කිව්ව විදිහම මේ වෙද්දිත් මේ printers එන්න පටන් අරන් තියෙනවා සහ ගොඩක් devices එන්න පටන් අරන් තියෙනවා. සහ ඉස්සරහට අපිට ගොඩක් බලා ගන්න පුළුවන් ඒවි තනි USB cable එකකින් power කරන්න සහ data යවන්න දෙකම පුළුවන් වෙනවා. ඒ කියන්නේ print එකට අපි cables දෙකක් දැනට සාමාන්‍ය plug කරනවා. එකක් power cable එක, අනිත් එකක් පාවිච්චි කරනවා data transfer කරන්න. එකක් අපි connect කරන computer එකට USB through, අනිත් එක plug කරන wall adapter එකට. මේ දෙකම එකකින් කරන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ computer එක හරහාම අපිට data සහ power දෙකම එක wire එකකින් යවන්න හැකියාව තියෙනවා මේ USB 3.1 එකේදී. ඉතින් මේක හරහා අපිට ගොඩක් speed එකේ data සහ current transfer කරන්න පුළුවන් නිසා මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපිට මේ වෙද්දී ගොඩක් laptop brands බලා ගන්න පුළුවන්. මේ වෙද්දී USB 3.1 විතර පාවිච්චි කරනවා.
ඇතර මේක නිසා මේ USB 3.1 හරහා මේක චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේ pen drives වගේ දේවල් plug කරන්න පුළුවන්. මේක මොලේ මේ Apple සමගින් පාවිච්චි කරා. ඊට පස්සේ Chrome සලෙන් පාවිච්චි කරන ගත්තා. දැන් එන මොබයිල් ෆෝන්ස් වලක් ගොඩක අපිට මේ USB C port එක තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ දින USB C port එක. ඔයාලට දැන්ටවත් අයිඩියාක් ඇති මේ වගේ port එකක් ගොඩක් පොඩි කියලා. ඉතින් අපි මේ cable එක ගත්තොත් ඔයාලට පේනත් මේක standard size USB එකක් මේ පැත්තේ තියෙනවා. අනිත් පැත්තේ තියෙන USB C එකක්. ඔයාලට පේනත් මේ C එකේ size එක ඇත්තටම ගොඩක් පොඩි. මේක අපිට ෆෝන් එකකට plug කරන්න පුළුවන්. ඔයාලට සමහර කෙනෙක් වැරදි අවබෝධයක් ඇති අපි computer plug කරන්නේ මේ වගේම තියෙන ටිකක් ලොකු port එකක් කියලා. ඇත්තම නැහැ. මෙච්චරකල් එහෙම තමයි කරේ. නමුත් computer plug කරන්නේ මෙන්න මේ size ම port එක. ඇත්තටම USB cables එක වැඩ කරද්දී අපිට ගොඩක් කරදරයි. ඔයා phone එකකට වඩා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා. ඔයාලට මේක අත් දෙකීමෙන්ම දන්නවා ඇති. ඔයාගේ එක phone එකට USB type C එකක්, අනිත් phone එකට micro USB, iPhone එකට තියෙනවා lightning cable එක. මේ cables ගන්න අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඔයාගේ phone එකට. ඉතින් මේක ඇත්තටම කරදරයක්. ඉතින් ඔයාගේ laptop එකයි හැමදේම මේ USB C connect කරන්න පුළුවන් වුණාම හැමදේටම standard port එකක් හදෙනවා. ඉතින් හැම එකක්ම අපිට ඉස්සරහදී මෙන්න මේ USB C port එක පාවිච්චි කරලා මේ USB C jack එක පාවිච්චි කරලා අපිට plug කරන්න පුළුවන් ඒවි current එක සවගේම data transfer කරන හැමදේටම අපිට USB C බලා ගන්න පුළුවන් ඒවි. ඒතකොට අපිට මේක ඔයාලට මේ එකම port එක computer එකට plug කරන්න පුළුවන්, phone එකට plug කරන්න පුළුවන්. ගොඩක් පහසුවෙන් speed එකෙන් ඔයාලට data transfer කරන්න උදව් වෙන technology තමයි USB 3.1. මේකට තමයි USB C කියන්නේ. ඉතින් මේක මේ විදිහේ devices ගානක් එක්ක එනවාට පහසුවෙන් ඔයාගේ devices වලට මේක connect කරන්න පුළුවන්. ඒ වගේ laptops වලට මේ වගේ devices දැන් ලෝක පුරා එනවා. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් නමුත් අහලා තිබුණා මේ USB C කියන්නේ කොහොමද, මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒක නිසායි මම මේ වීඩියෝ මේ ගැන ඉතාමත් කෙටියෙන් කතා කරේ. මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා මතකද ඔයගේ යාළුවන්ට දෙනවා share කරන්න. ඒ වගේ subscribe කරන්න තාමත් SL Geek අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe button එකට දාලා bell icon එක මේක මතකද තු click කරන්න. මේ click කරත් තමයි අපි වීඩියෝ දාපගම පාට notification එක ගෙන්න ගන්න හම්බෙන්නේ. කමෙන්ට් කරන්න ඔයගෙ අදහස් මල්ලේ. ඔය සමහරකට USB C පාවිච්චි කරනදි එමුණ තවත් මේක ගැන තවත් බොහෝ දේවල් දන්නවා ඇති. සහ ඔයාලට දෙන experience ගැන අපි කතා කර පල්ලේ ඇතුලේ comment section එකේ. අපි තවත් ඉන්නේ හැම වෙලකම ඔයගලට සුබ දවසක්. අපි SL Geek තවත් වීඩියෝ එකේ හමු වෙමු.